අද අපි හොට් බටර් ස්වාමීට්ටයක් හදමු. ඉස්සෙල්ලාම ස්වාමීට්ටයක් කඩගෙන ඒකට වතුර ටිකක් දාලා ඒක තැම්බෙන්න තියන්න. විනාඩි 10ක් වෙතියි මේක තැම්බෙනවා. ඊට පස්සේ ටික පෙරලා රන් ඉවරලා තුනුවේ ගම්බෙරිසු දාලා කලවම් කරගන්න. ඊට පස්සේ අපි මේකට දාගන්නවා බිත්තරේ. ඒක බිත්තරයක් දාගත්තාම ඇති දාලා ඒක ආයේ හොඳට කලවම් කරගන්නවා බිත්තරේ හොඳට ගෑවෙන්න ඕන ස්වාමීට්ටකින්. හොඳට ගෑවුනට පස්සේ අපි මේකට දාගන්නවා දාගන්නවා කියන්නේ වෙනම වාදින කාවිය අරගෙන දාගන්නවා එකට කෝන්ෆ්ලා. කෝන්ෆ්ලා දාගන්නේ කෝන්ෆ්ලා දැම්මම මේක තිය කන්න පුළුවන් නිසා කෝන්ෆ්ලා නැත්තම් පාන් පිටි දාලා ඔයගොල්ලෝ හදාගන්න. ඊට පස්සේ මේක හොඳට කලවම් කරලා හොඳට ගෑවෙන්න ඕනේ. කලවම් කරාට පස්සේ හොඳට ගෑවුනට පස්සේ මේ විදිහේ තමයි තියෙන්නේ. මේ විදිහට ගෑවුනට පස්සේ ටිකක් කරලා තියල් තියලා අපි මේක බැඳගන්න තමයි හදන්නේ. ඊට පස්සේ අපි තෙල් තාච්චියක් අරගෙන ඒකට අපි තෙල් දාලා අපි මේක ටික රත් වෙන්න දෙනවා. මේක සාමාන්‍ය අඩු කින්දරේ බැඳ ගන්න. මොකද ස්වාමී තම්බලා තියෙන්නේ අපි. ස්වාමී ටික දැන් දාලා අපි මේක බැඳෙන්න දෙනවා. මේක වැඩි වෙලා බැඳෙන්න ඕන වෙන්නේ නැහැ. මොකද අපි මේක තම්බලා අරගෙන තියෙන්නේ. ඒ නිසා සාමාන්‍ය ගානට බැඳුනම ඇති. බැඳුනට පස්සේ අපි මේක මිලිපෙම් අයින් කර ගන්නවා. මේ ඔයාලට දැන් පේනවා ඇති. මේ ගානට බැදුනා නම් හොඳටම ඇති. ඒතර මේක හොඳ ක්‍රිස්පි ගතියට තියෙනවා. දැන් කෝන්ෆ්ලා වලින් අපි අල්ලගෙන තමයි හොඳ ක්‍රිස්පි ගතිය තියෙන්නේ. පාම්බරි අල්ල වල අපර ක්‍රිස්පි ගතිය අඩු වෙනවා. කෝන්ෆ්ලා වලින් අල්ල හොඳ ක්‍රිස්පි ගතිය තියෙනවා. සාමාන්‍ය ඔයගොල්ලෝ මේ හොට් බටර් ස්වාමීට්ටන් කාලා නැතුව ඇති. මේක සාමාන්‍ය ගොඩක් අය කාලා නැහැ. බල ස්වාමීට් ගත්තාම මේ වගේ විතර හදලා බලන්න. ඊට පස්සේ අපි මේක වාදින කරන් ඉවරලා අපි මේකට බටර් ටිකක් දාගන්නවා. බටර් තමයි දාගන්න මොකද හොට් බටර් නිසා. जिंजर गार्लिक दागन बटर नेता पुलतेल पोट धर हदन पुलवा पोट रस विना इतना वेट आप चिली पेस्ट दागनवा ईट पास आप टोमाटो सॉस पोट दागनवा चिली पेस्ट नेता तेल मिर्च पोट दागन ईट पास आप लूटिकाय चीनी हंदू दाल मेरे कलवांकर कलवांकर स्वामी तीन दाने स्वामी सोस මේක ඩෙවල් වගේ සෝස් ගෑවෙන්නේ සාමාන්‍ය ගතිය තමයි ගෑවෙන්නේ නිකන් පොඩ්ඩයි ගෑවෙන්නේ ඒ නිසා මේක දාලා හොඳට කලවම් කරගන්න ඊට පස්සේ අපිට මේකට දාන්න දෙනවා අවශ්‍ය වෙනවා එළවලු ඒකට අපි දාගන්නේ ලූණුයි දැන් අපි ලූණු ටිකක් දාගන්නවා ලූණු දාලා අපි මේකට කැරට් ටිකක් දාගන්නවා ඊට පස්සේ අපි මේකට මාළු මිරිස් ටිකක් දාගන්නවා ඊට පස්සේ අපි මේකට ලූණු පොල දාගන්නවා ලූණු ගස් දාලා මේක අපි හොඳට කලවම් කරගන්න. මේ වගේ ලෝල්ටයක් වැටෙන්න ඕනේ මේ කන්න. මේක ගොඩක් දුරට බයිට් එකට යන එකක්. මේක බත් එක්ක උනත් කන්න පුළුවන්. මේ විදිහට හදන්න ඕගොල්ලෝ අඩු ගින්දරේ හදන්න ඕනේ. මේක වැඩි වෙලා කලවම් වෙන්න ඕනේ නැහැ. සාමාන්‍ය ගානට කලවම් වුණා නම් ඇති. ඊට පස්සේ මේ විදිහ තමයි පේන්නේ. ගොඩක් රසයි. ඕගොල්ලෝ තියෙන ලාර හදලා බලන්න. මේ තමයි හොට් බටර් ස්වාමී. ඊළඟ අපි හින් එන්න සුබ දවසක්.